මේ මොහොතේදී රට තුල කොවිඩ් වසංගතය නව මාවතක් කරා යම් යොමු වෙලා තිබෙනවා. ඒ තමයි පෑලියගොඩ මත්ස වෙළඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හමුවීම සහ මේ වන විට 1400කට ආසන්න ප්‍රමාණයක් මාළු බෙදන්සැලේ ඒ හිමිකරුවන් ඒ වගේම සේවකයන් නිරෝධායන ලක්කිරීම කළක් තිබෙනවා. ඒ වගේම පෑලියගොඩ මාළු මාකට් එකේ ආපන ශාලාවේ අපේ ආපන ශාලා සේවකයෙකුටත් මේ සම්බන්ධව PCR පරීක්ෂා සිදු කරලා තිබෙනවා. එතකොට මෙතන ආපනශාලා හිමියන්ගේ සංගමයේ හැටියට මම ඉතාමත්ම ගෞරවයෙන් මේ රටේ පෑලියගොඩ මත්ස වෙළඳ සංකීර්ණයෙන් හා ගාල්ල මත්ස වෙළඳ සංකීර්ණයෙන් එවැගේම බේරුවල මත්ස වෙළඳ සංකීර්ණයෙන් මාළු අරගෙන ගියපු මේ මාළු වෙළඳාමේ මාළු මිලදී ගැනීමට ගියපු සියලුම ආහාර පාන සකසන ආපනශාලා හිමියන් හෝටල් හිමියන් ඇතුළු නිවෙස්වල ආහාර පාන සකසමින් අලෙවි කිරින ඒ සියලු දෙනාගේ මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ රජයට මේ වෙලාවේ සහාය ලබා දීම සඳහා ඔබ කල යුතුයි වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ සම්බන්ධ දැනුවත් කිරීම කරන්න කියලා යුද හමුදා ප්‍රතිවර ඉල්ලීමක් කළ තිබෙනවා ඒ නිසා එයට අවනත වෙලා අපේ ආදරණීය ආපනශාලා හිමියන් කරුණාකරලා වහාම ඔබ ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතලා ඔබ මාළු වෙළඳසැලට ගියේ ගාල්ලටද බේරුවලටද පෑලියගොඩද කියන එක ඔවුන්ට සදහන් කරලා ඒ සම්බන්ධ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන එකත් සහ ඒ වගේම ඒ ලබා දෙන උපදෙස් විෂයාකාර පිළිපදින එක ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මොකද මේක ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක් බ්‍රැන්ඩික් ඇඟලුම් කර්මාන්සලෙන් ආරම්භ වෙච්ච එක දැන් මාළු වෙළඳ සංකීර්ණ පැත්තට බව මේක ගිහිල්ලා තිබෙනවා එතකොට මේ මාළු වෙළඳසැල් වලට මාළු මිලද ගන්න යන්නේ විශේෂයෙන්ම ආහාර පාන සකසන ආහාර පාන කර්මාන්ත නිලන අපේ ආදරණීය ආපනශාලා හිමියන් හෝටල් හිමියන් ඉතින් මේ අය මේකට යන්නේ මාළු ගේන්න මොකද ලෙඩ හදා ගන්න නෙමෙයි හැබැයි දැන් සිදුවෙලා තියෙන තත්ත්වයනුව කොරෝනා ආසාදිත වෙච්ච අය මාළු මාකට් එකේ සිද්ධ තිබෙනවා මේ තත්ත්වය තුළ මොකද විශේෂයෙන්ම මුදල් හුවමාරුවක් සිදු වෙනවා ඒ වගේම නිරන්තරයෙන් හැමදාම මාළු ලබා ගන්න තමාගේ හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් ඊතන ගියන් පස්සේ ව්‍යාපාරිකයන් බොන තේ කෝප්පේ තේ භාගෙ බොනෝ එහෙම නැත්නම් ඔවුන් බොන දුම් වැටියෙන් බා මේ බොනෝ ඉතින් වෙනි විශ්වාසවන්ත මේ ව්‍යාපාරිකයත් අපේ ආපනශාලා හිමියන්ට තියෙන ඒ කිට්ටු සමීප සම්බන්ධතා නිසා ඔවුන් මේ මිත්‍ර ඒ විදිහට ගනුදෙනු කරනවා ඉතින් මේ තත්ත්වය තුළ බරයන් ප්‍රශ්නයක් වෙනවා මොකද ඉදිරියේදී නැවත මේ කොරෝනා ආසාදිතයන් වර්ධනය වුණොත් ඒක ආපනශාලාවට ලොකු චෝදනාවක් ඇති වෙනවා ආපනශාලා පොකුර කියලා ඉපාර මේ රට තුළ නාමික වශයෙන් මේ නමක් පටමැදිනේ ඒ තුලින් අපේ අපේ ව්‍යාපාර කඩාවැටෙන්න පුළුවන් ඒ නිසා අපි ඉල්ලා සිටින වහාම සියලුම ආපනශාලා හිමියන් ඔබ මාළු වෙළඳපළට ගියා නම් පෑලියගොඩට එහෙම නැත්නම් ගාල්ලේ මාළු වෙළඳපළට එහෙම නැත්නම් බේරුවල මස් වෙළඳපළට ගියා නම් කරුණා කරලා ඔබේ ළඟම ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතලා මේ සම්බන්ධව දැනුවත් කරලා ඒ ලබා දෙන සෞඛ්‍ය උපදේශ විෂයාකාර පිළිපදින්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම රජයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින මේ වෙලාවේදී ක්‍රමක්‍රමයෙන් මේ වෙලාවේ දැන් බොරැල්ල එවගේම කඩුවෙල මේ ඇතුළු දැන් ආපනශාලා කීපයක් වහලා තිබෙන මේ කොරෝනා ආසාදිත හමුවීම තුළ අපි ඉල්ලා සිටින මේ නිසා කරුණා කරලා මේ රටේ ආහාර පාන කර්මාන්ත නිලන ආපනශාලා හිමියන්ට දැඩි දුෂ්කරතාවේ මුහුණ පාන්න පුළුවන් ඒ කෙසේ වෙතත් මේ රටේ කොරෝනා ආසාදිතයන් රෝගී ගණන ඉහළ යෑම වළක්වා ගන්න නම් ඉතාමත් ඉක්මනින් අපි ඉල්ලා සිටිනවා ආහාර පාන අලවිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම දැන් විශේෂම රජ්‍ය වෛද්‍යාල සංගම ඉල්ලා තිබෙන අද දිනේදී මත්පැන්හල් වහන්න කියලා අපි ඊටම අගය කරනවා ඒ තීරණය නිසා අපි ඉල්ලගෙන වහාම මේ මත්පැන්හල් වල මීටරෙත් නැහැ අඟලත් නැහැ සෙන්ටිමීටරෙත් නැහැ ඒ රාත්‍රී 8:45 වෙනකොට බාර් වල පුදුමාකාර සෙනගක් කිවි වෙන පොරකනෝ එතකොට එතන යම් කිසි ආයු ආසාදිත කිටියොත් බරපතල ගැටලුවක් ඇති වෙන නිසා වහාම මේ මත්පැන් අලවිසල් වසා දමනවා නම් ඒ තීරණය ඊටම සොන් තීරණයක් ඒකම මේ රටේ ආහාර පාන සකසන ස්ථානත් යම් කිසි කාල සීමාවකට වසා දමනවා නම් අපි කැමැති මොකද අපි කැමැති නෑ අපේ ව්‍යාපාර අඩපාන වෙන ගැත්ත ඒ බෑ අපි අපේ ව්‍යාපාර තුලින් කොරෝනා ආසාදිතයන් බිහි වෙන්න ගත්තොත් ඒක අපේ බරපතල කැලලා ඒ නිසා ඉල්ලා සිටිනවා අපේ ශාලා හිමියන්ට ඔබ මත්ස විලෙන් සම්පූර්ණ මත්ස විලෙන් සැලට පෞගේ සතියේ ගිය මේ දිනපතා අපි යන අපේ උදේ පාන්දර නැකින මාළු ගේන්න යන බව අපි දන්නවා ඒ නිසා කරුණා කරලා මාජ සෞඛ්‍ය පරිශ්‍රය දැනුවත් කිරීමක් කරන්න ඒකම ඔබට යම් කිසි රෝග පිළිම සංකූලතා ඇතින්ගේ සම වෛද්‍ය උපදෙස් ගන්න කරුණා කරලා ආපන ශාලාව නිසි නිරෝධාන කටයුතු වලට විසි බිජාරණය කළා එන පාරිභෝගිකයන්ට ඉතාමත්ම දුරක ඉඳගෙන එයා ආහාර පාන අලෙවි කිරීම කරන්න ආහාර පාන ඇතුලේ තියාගෙන ආහාර පාන අලෙවි කරන්න එපා ඇතුලේ තියාගෙන ආහාර පාන ගැනීම සම්පූර්ණ නවත්තන්න පුළුවන් තරම් රජයට මේවත් සහාය ලබා දෙන්න එමෙ නැත්නම් ආපන ශාලා පොකුර කියලා මෙරට ජනගත වුණොත් අපේ ආපන ශාලා පද්ධතිය බරපතල ගැටලුවක් ඇති වෙනවා ඒ නිසා ඉල්ලා සිටින ආපන ශාලා හිමියන්ගෙන් මේ தත්ත්වය වටහාගෙන ඔබ මේ தත්ත්වය වටහාගෙන ඔබ මේ ආයතන මේ ස්ථාන වලින් තමන්ගේ ව්‍යාපාර අදාළ වෙන මාළු මිලද ගන්න ගියා නම් ඒ සම්බන්ධව අවධානය යොමු කරලා ඒව දැනුවත් කරන්න ඒකම රජෙන් ඉල්ලා සිටිනවා වහාම පෑලියගොඩ බේරුවල ගාල්ල මස්සල සංකීර්ණ කියපු ආපන ශාලා හිමියන්
वहां संबंध तुरंत सुगन ये यापनशाला यम किसी काल सीमा निरोधन कट सदाह यापनशाला वसात बन इतम गौरव अभी इलासी अभी किसी आकार अहित किसी विवेचन मेला रटे को संगते आरक्षा अभिप्रेम सहायल बाधन इन सह आपनशाला पद्धति मे अति तत्ते वटागन रजे गण ओ नम तीन घट अभी सहायल बाधन मे वस्ताव प्रकाश कर न्यूज रिपोर्टर वारणेन्तर अपक्षपाती वार्ताकरणय।